විෂක්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. ජාතික අණ්ඩුවේ අමාත්‍ය දුරවලින් නිවත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ඊයේ රාත්‍රියේ කොළඹ පිහිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නිවසේදී සාකච්ඡාවක් පැවැත්තුවා. ලබන මැයි 8 වෙනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සැසියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ආණ්ඩුවේ සිටින තවත් පිරිසක්ද තමන් සමග විපක්ෂය අසුන් ගැනීමට නියමිත බව ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා මෙම සාකච්ඡාවෙන් පසු අනාවරණ කළා. 16 දෙනා ලබන 8 වෙනිදා අනිවාර්යයෙන්ම විපක්ෂ වාඩි වෙනවා. එද තම කවුද එකතු වෙන්නේ? එකතු වෙන කට්ටියක් ඉන්නවා. මහලේකම තමයි දැන්නල තියෙන්නේ දැන් ලුබෙකින් ඒ විපක්ෂ. ඒ නෑ දැන් මේ සීරු දෙනාට අපි දැන්නලා තියෙන්නේ. ඒ කියන්නේ මහින්ද මහත්තයෙක් පැත්තට එකතු වෙනවද පුදුමාලා පොහට්ටුවට? ඒ කියන්නේ දැන්න තීන්දුවක් නෑ. එතර අණ්ඩුවේ නිවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කුරුණෑගල පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත පැවසුවේ අද පැවැත්වෙන මධ්‍යමකාරක සභාව රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පියවර තීරණය වනු ඇති බවයි. අපි විපක්ෂය අසුන් ගැනීමත් එක්ක තවත් කණ්ඩායමක් අසුන් ගන්න සූදානම්ක් තියෙනවා. ඒත් එක්ක මම හිතනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ දේශපාලන අපු ගමන පිළිබඳව අවසන් තීන්දුව ගන්න පක්ෂයට අයිතියක් තියෙනවා. තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ක්‍රියාත්මකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ක්‍රියාත්මකයි. ඕන වෙලාවට නැවත අපි ඔක්කොම එකට එකතු වෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් සියලු දෙනා එකට එකතුලා තමයි ඊළඟට UNP විරෝධී බලවේගයක් අපි ගොඩනගන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. නෑ අපේ ජනාධිපතිතුමා අපි ආරක්ෂා කරනවා. අපිත් කැමති පාර්ලිමේන්තු විසිරුණා නම් මේ වෙලාවේ විසිරුණා අලුත් පාර්ලිමේන්තු මැතිවරණ තියෙනවා නම් නමුත් අපි ඔක්කොම මුකුත් කරන්න බෑ. දානමින ආණ්ඩුකමස සංශෝධනයේ 3 දෙහික මන්ත්‍රීවරු අස්සම් කරන්න ඕනේ පාර්ලිමේන්තු විසිරීම සඳහා. ඔනේ එතුමා අපිට ගිය කරසභා දිතුමා කිව්වා බොහොම පැහැදිලිව කවුරු හරි ඉන්නවා නම් මම කැමති මේ සභාපති ධූරය දීලා කාට හරි වාක්‍යම් බාර නම් කරන්න කියලා. ඒ සභාපතිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්තටම හිට ගන්න පුළුවන් නම් කාට හරි ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාර ගන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩාගෙන ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කාට හරි ඇවිල්ලා අපව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ නිවත් විය යුතුයි යන්න පක්ෂයේ බහුතරයකගේ අදහස බවයි චන්දිම වීරක්කුඩි මන්ත්‍රීවරයා පවසන්නේ. මම ඉතාම පැහැදිලිව කියන්න ඕන අපි 16 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළා තියෙනවා. ඒ තීරණය කිසිම වෙනසක් නැtei කියන එක. නෑ ඒක මිත්‍යාවක්. රාජාසන කතාවකට විරුද්ධව තන්ද දෙීමක් නෑ. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනවා. ඒතකොට රාජාසන කතාවක් නෑ. ඒ කියන්නේ මේ ආකාරයට මේ ආණ්ඩුවේ දාට පෙරලීමේ හැකියාවක් නැහැ කියලා බුදුමා ස්ථිරව කියනවා. ඒ ආකාරයට පෙරලන්න බෑ. හැබැයි ආණ්ඩුව පෙරලන්න ඕන නම් අපිට ඉස්සරහට පෙරලන්න පුළුවන්. බුදුමා ඒක සාය දෙනවා. අනිවාර්යයෙන්ම අපි විපක්ෂ වාදී උනේ මේ ආණ්ඩුව පෙරලන්න තමයි තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4-3ක් දැන් විපක්ෂයේ ඉන්නේ. ඉතින් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වෙන්නේ අපිට ඡන්දේ දීපෝ 47 ලක්ෂයෙන් ලක්ෂ 40ක මතය ආණ්ඩුව පෙරලන්න ඕනේ කියන එක. අපි සාකච්ඡා ගැන බොහොම සුභවාදීව ඉන්නේ. ඉතාම සුභවාදී. UNP එකේ කට්ටිය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු කට්ටියක් එක්ක මොකද සම්බන්ධනගත වෙන්නේ? මේකලෝ ගලවලා අපි තනි ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. ඒ වගේ මට්ටමක් තියෙනවද UNP එකට අලුත්? අපි ඉතාම කැමති UNP එක තනියෙන් ආණ්ඩුවක් හදනවා නම් අපේ බලාපොරොත්තුව ඒක තමයි. ලන්ඩන් සංචාරයේදී මොනවද ජනප්‍රියත්වයට කරන්නේ? අද රැට කියන්නම්. පොඩ්ඩක් සීතිලා තිබ්බ සමාජ මාධ්‍යවල අපි දැක්කා. අපි මේ සයිවර කඩේකට ගිහිල්ලා පොඩ්ඩක් කෑම ටිකක් කෑවා. මේ ස්පන්චි කේක් එකක් වගේ උපන්දින කේක් එකක් කැපුවා. පාරයිනේ පේමන්ට් කඩේක ඇමති කෙනෙක් පොඩි බනිස් ගෙඩියක් වගේ කේක් ගෙඩියක් කපලා උපන්දිනේ ශැමරුවා කිව්වම තමුන්ට දුක හිතෙන්නේ නැද්ද? මේ අතර වාරයේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන්පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා පැවසුවේ ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවයි. මේ ආණ්ඩුව එකට යනවායි කියනක ඔබතුමාලට මම හිතන තේරෙන්න ඕනකම තියෙනවා. ඉතාමත් සුහදවද අතිගෞරව ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් කැබිනට් මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත්
බොහොම හොඳින් අපි කටයුතු කරා. ඒ නිසා මේක ශක්තිමත් ආණ්ඩුවක් විදිහට ඉස්සරහට යනවායි කියන පණිවිඩය තමයි අපි කියන්නේ. දැන් ඔය මේ ඉවතුරු 16 දෙනා හදිසියේක දැන් ඒගොල්ලෝ කියන්නේ විපක්ෂේ වාඩි වෙනවා කියලා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට වෙනස් වූ මතයක් දරපු ඕනම කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කිරීමේ අයිතිය තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව අපේ හවුල්කාර පක්ෂයේ විදිහට එක්සත් ජාතික පක්ෂයට අපි තාමත් පැහැදිලිව කිව්වා ඒ අයට කිසිම අයිතියක් නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමේ තීන්දුව ගන්න හෝ ඒ සඳහා යෝජනා කරන්න. අමරේ රැමතුමා ඔබතුමා ඊයේ අයි අර 16 දෙනාට සාකච්ඡාවට අවිල්ලා හැරිලා ගියේ. කොහෙද ආවේ? අර දිලංග රැමතුමාගේ ගෙදර. මං ආවේ නැහැ. ආවනේ. නැහැ.